ඒකීය රාජ්‍ය පිළිබඳ ලොවම පිළිගත්ත නිර්වචන ඉදිරිපත් කරලා තියෙන්නේ ශ්‍රීමත් කෙනත් වීරේ කියන ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥවරයා. එතුමාගේ නිර්වචනය අනුව ඒකීය රාජ්‍යයක් කියන්නේ රටේ සෑම ප්‍රදේශයකටම සෑම විෂයක් සම්බන්ධයෙන්ම නීති සෑදිය හැකි එක් ආයතනයක් තියෙන රටක්. ඒ නිර්වචනය අනුව බැලුවම ශ්‍රී ලංකාව කියන්නේ අර්ධ ෆෙඩරල් රටක්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට රට පුරාම නීති හදන්න පුළුවන්. නමුත් පළාත් සභා ලැයිස්තුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා ලැයිස්තුවේ දක්වන විෂයන් සම්බන්ධයෙන් විෂයන් 36ක් තියෙනවා. මෙන්න මේ විෂයන් සම්බන්ධයෙන් නීති හදන්න සාමාන්‍ය බහුතරයෙන් බෑ. වෙනත් ඒකීය රටවල් වල වගේ 3/2 බහුතරයක් තියෙන්න ඕනේ. එදා ඉන්දියාව ලංකාව ආක්‍රමණය කරලා අපිට මතකයි, උඩින් පරිප්පු දාලා ඊට පස්සේ ලංකාව ආක්‍රමණය කරනවා කියලා තර්ජනය කරලා ශ්‍රී ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් විදිහට ඈඳා ගැනීමේ අවධානම මතු වුණු වෙලාවේ JR ජයවර්ධන ජනාධිපතිතුමා ඉතාම අකමැත්තෙන් නමුත් පළාත් සභා ස්ථාපිත කරන්න එකඟ වුණා. 13 සංශෝධනය ක්‍රියාත්මක කරන්න එකඟ වුණා. හැබැයි මේ රට ෆෙඩරල් රටක් වීම වැළැක්වීමට JR ගේ කපටි මොලේ ව්‍යවස්ථා පුංචි ව්‍යවස්ථා ගැට කීපයක් ගැහුවා. ආණ්ඩුකාර බලතල, ජනාධිපති පළාත් සභාව සම්බන්ධයෙන් තිබෙන බලතල, සමගාමී ලැයිස්තුව මේ ගැට ලැයිස්තුව අතරේ තියෙනවා. වර්තමානයේ JR ජයවර්ධන මාමණ්ඩිගේ අගමැති බෑනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා උත්සාහ කරන්නේ ඒකීය රාජ්‍යය රැකගන්න මාමණ්ඩි ගහලා ගිය ගැට එකින් එක ගලවා මේක නිදහස් කරන්න. දැන් ආණ්ඩුකාරවරයා 13 සංශෝධනය අනුව ආණ්ඩුකාරවරයා පත් කරන්නේ ජනාධිපතිට ඕන කෙනෙක්. ඒ වගේම ජනාධිපතිගේ විධායක බලය තලට අනුරූපව තමයි ආණ්ඩුකාරවරයා කටයුතු කරන්න ඕනි. ඒ විතරක් නෙවෙයි, පළාත් සභාවේ සම්මත වෙන සෑම ප්‍රඥාප්තියක්ම නීතියක් බවට පත් වෙන්නේ ආණ්ඩුකාරයා අත්සන් කළොත් විතරයි. ආණ්ඩුකාරයාට පුළුවන් මේක ව්‍යවස්ථාවට පටහැනි කියලා හිතුනොත් ඒ පිළිබඳ නීතිපතිගේ උපදෙස් පතන්න. ඒ විතරක් නෙවෙයි, මේක සම්මත වීමෙන් දේශපාලන සමාජ ප්‍රශ්නයක් මතුවේවි කියලා හිතුනොත් ඒ යලි සලකා බලන්න කියලා පළාත් සභාවට හරවා යවන්න පවා ආණ්ඩුකාරයාට පුළුවන්. වර්තමාන යෝජිත ව්‍යවස්ථාවේ මේ බලතල ඉවත් කරන්න විතරක් නෙවෙයි, ආණ්ඩුකාරවරයා පළාත් ඇමති මණ්ඩලයේ නිර්දේශය මත පත් කරන්නත් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම සමගාමී ලැයිස්තුව කියන්නේ පළාත් සභාවටත් මධ්‍යම ආණ්ඩුවටත් එකසේ බලය පාවිච්චි කළ හැකි විෂයන් 36ක් තියෙන ලැයිස්තුවක්. මේ උතුරේ සිටින සුළුතරය වන සිංහල සහ මුස්ලිම් ජනතාවට උතුරු පළාත් සභාවෙන් අසාධාරණයක් සිදු වුණොත් ඊට මැදිහත් වන්න මධ්‍යම ආණ්ඩුවට බලය ලබා දීලා තියෙන්නේ මේ සමගාමී ලැයිස්තුවේ. යෝජිත ව්‍යවස්ථාවෙන් මේ අතිශයින් වැදගත් සමගාමී ලැයිස්තුව අහෝසි කරගන්න බැරි වුණොත් කප්පාදු කරන්නත් යෝජනා කරලා තිබෙනවා. ඒ වගේම අගමැතිතුමාගේ මාමණ්ඩි JR ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දියාවේ බලපෑමට මේ උතුරු පළාත් සභාව කියන සරුංගලේ හදලා අහසට යැව්වා. හැබැයි සරුංගලේ නූල තිබුණේ ජනාධිපති අතේ. ජනාධිපතිට ඕන දුරක් යවන්න පුළුවන්. ඒ වගේම ජනාධිපතිට පේනවා නම් සුළං සැරයි, තත්ත්වේ භයානකයි කියලා ආපහු ඇදලා මේ සරුංගලේ බිමට බාගන්න පුළුවන්. දැන් අගමැති බෑන උත්සාහ කරන්නේ මේ සරුංගලේ නූල කපලා සරුංගලේට නිදාසේ පාවී යන්න ඉඩ හැරලා අපෙන් ඈත් වෙලා ගිහිල්ලා දෙමළ ඊළම බවට මේ සරුංගලේ උතුරු පළාත් සභා සරුංගලය පත් කරන්නයි. ඒ නිසා වේලුපිල්ලේ පිරබාහරන්ට බැරි වුණු දේ සම්බන්ධන් විග්නේශ්වරන් දෙබෑයන්ට මේ ආණ්ඩු හරහා ඉටු කරගන්න ඉඩ දෙනවාද නැද්ද කියන කාරණේ තීන්දුව කිරීම මේ රටේ දේශප්‍රේමී ජනතාවට බාරයි.